විශේෂයෙන් මම මේ සාකච්ඡා පටන්ගන්නේ තම සම්බන්ධුන් වැඩසටහනක අදාළ කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින්. එහිදී උදේ ගමන්පිල මැතිතුමා මට අභියෝගයක් ඉදිරිපත් කළා. එතුමා සම්බන්ධයෙන් මං කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එකිනෙක මං හිතන්නේ චීන ජාතියෙක් ඇවිල්ලා ඒක හොඳ වෙලා යද්දී එතුමා රූපවාහිනියකට ඇවිල්ලා ඒක ආයතනයට ඇවිල්ලා කිව්වා සහ මුලින්ම මේක ජයග්‍රහණයේ 100%ක්ම ජයග්‍රහණය කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කළේ අතිශෝක්තියෙන්. දැන් මේ කරන්න යනවා වගේ අදිසිය ගහලා ඡන්දයක් ගන්න යනවා වගේම ඒ අවස්ථාවේදී අතිශෝක්තියෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඕව කොන්ෆිඩන්ට් වෙන්න එපා කියන එකයි කිව්වේ. මොකද මේ කොරෝනා උවදුරට සියලුම ලෝකයේ බලවත් රටවල් ඒකට දන්නමලා තියෙන අවස්ථාවක අපේ රට බේරා ගැනීම සඳහා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ක්‍රියා කරන්න කියන එක තමයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ. එතුමා අභියෝගයක් ඉදිරිපත් කළා. කිසිම අවස්ථාවක එතුමා 100%ක් සාර්ථකත්වයක් ලබාගෙන තියෙන බවට අදහස් ප්‍රකාශ කළ නැති බවට. ඉතින් මම ඊට පස්සේ ඒක මගේ Facebook පිටුවෙත් මම ඒක දැක්කුවා. එහෙදි මම තුමාලට හරි මං හිතන්නේ අපි කියන දේ කරන දේශපාලන විදියට මම හැම වෙලේම මගේ වචනයට ගොඩක් ගරු කරනවා. ඒ වචනේ හැම වෙලේම තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් එතුමාට දුන්න අභියෝගය මම ඉදිරිපත් කළා. ඉතින් අපි කියන්නේ මේක මේ මම මේ විවාදයකට එන නෙමෙයි එතුමන්ලත් එක්ක සාකච්ඡා කරන්නේ, විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් එක්ක අගමැතිවරයාත් එක්ක. මේක සැහැල්ලුවට ගන්න එපා කියන එකයි. මේ ඡන්දය බලේ ගන්න වුමනාවෙන් මේ කොරෝනා සැහැල්ලුවට අරගෙන රට විනාශ කරන්න එපා කියන පණිවිඩය තමයි අපි මේ අවස්ථාවේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මුලදිත් අපි කිව්වා කලින්ම ලොක්ඩවුන් එකක් කරා නම් මේක මීට වැඩිය කලින් අපිට සමනය කරගන්න අපේ තියෙන මේක දූපතක් ඉඳා මේවට එන්න ගොඩක් එයාපෝට් ඒ වගේම වරායවල් නැති හින්දා අපිට ආරක්ෂා කරගන්න ලේසි. ඉතින් ඒ ක්‍රමවේදී ක්‍රියාත්මක කරන්න බැරි වුණා කලින්ම. කෙසේ වෙතත් අපි ආණ්ඩුවට අපේ උපරිම සහයෝගය ලැබලා දුන්නා. ඒ වගේම මුදල් සම්බන්ධෙනුත් දැන් මේ වගේම අදහස් ඉදිරිපත් වෙනවා. විශේෂ මුදල් අවධානයට යොමු කරනවා. මේ අපි කියන්නේ මඩරම් පාර්ලිමේන්තු කැඳවීමට අවස්ථාවක් නැහැ. මම හැම වෙලේම කියන්නේ ඒක. අපි අපි අපේ කණ්ඩායමටත් මම කිව්වේ ජනාධිපතිතුමාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවුවේ දෙන්න අපිට එහෙම උමනාවක් නැහැ කියන එක තමයි මම කණ්ඩායමටත් අදහස් ප්‍රකාශ කළේ. අපේ කණ්ඩායමත් එක්ක සමග ජන බලවේගික පිළිගත්තා. ඉතින් ඒක අවශ්‍ය වන්නේ මෙන්න මේවයි කටයුතු වින්දා. මොකද රටක් වශයෙන් කටයුතු කරන නීත්‍යානුකූලව අපි කටයුතු කළ යුතුයි. මේක අපිට ඕන විදිහට හිතුමතේට ඒකාධිපති රටක වගේ ක්‍රියා කරන්න බෑ. විශේෂයෙන්ම අවධානය යොමු කරන ඔබතුමන්ලාගේ මාර්තු 6 වෙනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත කළ බවට ප්‍රකාශ වෙනවා. එහිදී බිලියන 1229ක් එකෙන් පාස් වුණු බවටත් ප්‍රකාශ වෙනවා. එතකොට පාර්ලිමේන්තුව විසිරෙව්වේ මාර්තු 2 වෙනිදා. එතකොට මාර්තු 6 වෙනිදා කොහොමද මේ අතුරු සම්මත ගිණුමක් කැඳවන්නේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපිට ව්‍යාකූල බවක් පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන උනන්දුවක් නොදැක්වොත් ආණ්ඩුව අධිකරණයට පවා මම යන්න ඒ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නේ නෙවෙයි. මේ වගේ බොරු කියන බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒ වගේම උදේ ගමන්පිල මැතිතුමාලා සියලු දෙනාම කිව්වේ මේක නීත්‍යානුකූලව මුදල් පාස් කරන එක පාස් කළා කියනවා කියලා. හැබැයි අපි එතුමාලගේ අවධානය යොමු කරන ඒ වගේ 153 වගන්තියටත් ව්‍යවස්ථාවේ එහි අදාළ වෙනවා අභිනව පාර්ලිමේන්තුව කැඳවීමේ දින සිට මාස 3ක් දක්වා ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් රජයේ කටයුතු සඳහා අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඒ හැකියාව නෑ මේ පරණ පාර්ලිමේන්තුව. අභිනව කියලා කියන්නේ ඒක ඉංග්‍රීසි ඉතාමත් මම හිතන්නේ පැහැදිලිව සඳහන් කරනවා නිව් පාර්ලිමන්ට්. ඒ අලුතෙන් පත්වෙන පාර්ලිමේන්තුව දින සිට ඒ දිනය දක්වන දිනය සිට මාස 3ක් දක්වා ජනාධිපතිවරයාට ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි දැන් එහෙම අවස්ථාවක් නෑ. ඉතින් අපි කියන්නේ
ඒ නොමැති නිසා මූල්‍යමය වශයෙන් ලෝකයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරද්දී අපේ ණය සම්බන්ධයෙන් කටයුතු කරද්දී රටේ විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය මේවා ඉතා වැදගත් වෙනවා අපේ රටේ තත්ත්වය පහළ හෙලන්න. මෙවැනි කාරණා නීත්‍යානුකූල නොවන ආකාරයේ මුදල් පාස් කර ගැනීම හින්දා රට ඉතාමත් බංකොලොත්. විශේෂයෙන්ම වෙනිසුවේලාවේ තත්ත්වයට දැන් අපි ඉන්නේ වෙනිසුවේලාවට රටවල් හතරක් උඩින්. වෙනිසුවේලාවේ පල්ලෙහාට වැටෙන තව රටවල් හතරයි තියෙන්නේ. මේ වගේ කටයුතු තුලින් මේවා දැන් මම හිතන්නේ ආරංචි වෙලා නැති වෙත්තාම මේ ජාත්‍යන්තරයට. එහෙම වුණොත් එහෙම මේ හේතු මත අපි වෙනිසුවේලාවට පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතකොට අපේ ණය ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අපිට ණය ගෙවීමේ හැකියාවත් අඩු වෙනවා. එතකොට අපේ රට ආර්ථික අර්බුදයකට ගොඩේන්න බැරි මේ මවලපාන මේ රට වෙනුවෙන් කියලා යුද්ධය මවලපාලා රටේ ජනතාවගේ බඩ පිරෙන්නෙත් නැහැ රට සංවර්ධනය වෙන්නෙත් නැහැ. හැබැයි ඒක හොඳට කරනවා. මාධ්‍ය ටිකුත් අල්ලගෙන මේ අර වෙනිසුවේලාවේ ඉඩියමීන්ලා කරපු ඒකාධිපති වීරයන් ක්‍රියා කරන ඕනම රටක ගඩාපිලා බැලුවොත් ඒ රටවල ජාතිකත්වය ජාතිකත්වය තමයි හැම වෙලේම දුවන්නේ. ඒකාධිපති වීරයන් ක්‍රියා කරන ඕනම රටක එහෙමයි දුවන්නේ. ඉතින් එහෙම කරලා ජනතාවගේ මං හිතන්නේ හිත පුරවන්න පුළුවන් මාස 6කට මාස 7කට. හැබැයි ඊට වැඩිය හිත පුරවන්න හම්බෙන්නේ නැහැ. ඉතා අමාරු කාලයකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අවධානය යොමු කරන පඩි කැපීම ජන සේවකයන්ගේ කැමැත්ත නොලබා එය කරන්න ඒකත් නීත්‍යානුකූල නොවන කාර්යභාරයක්. ඒකත් අපිට බොහෝ තැන්වල කරලා තියෙනවා කියලා ආරංචි ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ IOC එක පෙට්‍රල් වැඩි කරලා තියෙනවා කිසිම හේතුවක් නැතුව නිකම් පෙට්‍රල් දෙනවා. ලෝකේ ඍණාගයක් ගත්ත පළවෙනි අවස්ථාව පෙට්‍රල්. පෙට්‍රල් කියන්නේ අපිට ඇවිල්ලා බොරතෙල් අරන් ඇවිල්ලා අපේ ඕනනම් අපිට ස්ටෝ කරගන්න පුළුවන්. නිකම් සල්ලි දෙනවා අපි තෙල් ගේනවට. පළවෙනි වතාවට ලෝකේ එහෙම තත්ත්වයක් ඇති වෙලා තිබුණා. මොකද තෙල් ඒවා තියාගන්න තැන් නැහැ. මේ තෙල් නිෂ්පාදනයක රටවල් වලට. ඒතකොට අපිට මේ තෙල් ටැංකි ටික පාවිච්චි කරා නම් එහෙම අපිට නිකන් ගෙනලා තෙල් පුරව ගන්න තිබ්බා. එහෙම තියෙද්දි පෙට්‍රල් මිල අඩු කරේ නැහැ. මොනවත් තෙල් වල මිල අඩු කරේ නැහැ. ගෑස් වල මිල අඩු කරේ නැහැ. ගමන්පිල මහත්තයා මම දැක්ක අහනවා පෙට්‍රල් අඩු කරන්න කියන්නේ මේ රෝන්දේ ගහන්නද කොරෝනා තියෙන අවස්ථාවේද කියලා. ඒතකොට ගෑස් අඩු කරන්න කියලා කියන්නේ උයලා කණ්ඩෙපා කියන එකටද කියලා අහනවා. ඉතින් මං හිතන්නේ මේවා ජනතාවට මං හිතන්නේ හාස්‍යයට ලක් වෙන කරුණු. IOC සමාගමත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන බවට අපිට දැක්කා පින්තූර වගේ දැකලා තියෙනවා. මම ඒව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මම මොකද්ද කියන එක හරියට දන්නේ නැහැ. හැබැයි මේ වෙන ක්‍රියාදාමය තුලින් අපිට පේනවා මේකේ යම් හස්තයක් ක්‍රියාත්මක වෙනවා. මේවා කොමිෂන් මුදල් ක්‍රියාත්මක වෙන බවට අපිට පේනවා. මොකද නැත්තම් ලෝකේ ඍණාගයක් ගන්නකොට පෙට්‍රල් ලංකාවේ පෙට්‍රල් වැඩි වෙන්න IOC එකට වැඩි කරන්න දෙන්න අවස්ථාවක් නැහැ. අරන් අඩු වෙන්න ඕනේ රුපියල් 40කින් 50කින්. ඉතින් ඒ වගේම තවත් මං හිතන්නේ විශේෂයෙන්ම මං දැක්ක බන්දුළු ගුණවන්දන මැතිතුමා ඒකත් මම ඔබතුමාට ඕනනම් පෙන්වන්නම් සඳහන් කරනවා මේ ගොවි ණය කපා ගන්නත් මුදල් නැහැ කියලා. කලින් පොරොන්දු වුණාට දැන් එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ කියලා. හැබැයි එතුමාට වෙන දේවල් සඳහා ගොඩක් මුදල් තියෙනවා. ඒකත් ඔබතුමාලගේ අවධානය යොමු කරා මං හිතන්නේ පෙන්වලාම කතා කරොත් මේක පැහැදිලි වෙයි ඔබතුමාලට. මට තප්පරයක් දෙන්න ඔබතුමාලගේ වෙලාව. ඔබතුමාලට පේනවා මේ ආණ්ඩුවට මේ කොරෝනා එක ස්වීප් ටිකට් එකක් වෙලා තියෙනවා. හැම ප්‍රශ්නෙෙම ගොඩ එන්න කොරෝනා කියලා
දුන්නා කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බෑලු ජනාධිපතිවරෙන්ද අපි කෙලින්ම කිව්වා ඉටු කරන්නේ නැහැ කියලා. ඔබතුමාට දැම්මා මම මල් විරවංශ මැතිතුමාගේ වට්ටෝරුවක් එතුමා ප්‍රකාශ කරනවා අරවා මෙව්වා මෙව්වා ඔක්කොම නිකන් විදුලි බිලෙන් අඩු කරනවා ජල බිලෙන් අඩු කරනවා අරකින් අඩු කරනවා මේකෙන් අඩු කරනවා කියලා. ඒක ඒ වෙලාවේ කරෙත් නැහැ මේව බොරු. ජනතාව මේවට අහු වෙනවා. ඉතින් දැන් මේක ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරනවා බන්දුල ගුණවර්ධන මැතිතුමා කියනවා ඒ දුන්න පොරොන්දු අමතක කරන්නලු දැන් තියෙන වෙනම තත්ත්වයක්. එතකොට එහෙම කියන ගමන් මෙතුමා හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බිලියන 8ක් වියදම් කරලා. දැන් මේවා ඔබතුමාලා ගිහිල්ලා අහනවද මේ ප්‍රශ්න? අපෙන් ඒ කාලේ අපි මන් දැක්ක ආණ්ඩු පක්ෂේ ඉන්නකොට අපෙන් පැනපැන අපෙන් අහනවා ප්‍රශ්න. දැන් මේවා අහනවද මෙතුමන්ලෙන් ගිහිල්ලා? නාමල් රාජපක්ෂ මහත්තයාගෙන්, බැතිල් රාජපක්ෂ මහත්තයාගෙන්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේක මාධ්‍යයක්වත් මේ ප්‍රශ්න මෙහෙම අහනවද? මේක තමයි අපිට තියෙන පුදුමේ. දැන් බිලියන සූර්යබැවයකට බිලියන 2යි ගියේ බිලියන 5ක් කෝප්පාර්තා වෙනවා බිලියන 5ක් ඒකට වියදම් කරලා. බිලියන 2ක් යන ග්‍රවුන්ඩ් එකට. දැන් එහෙම තියෙන ග්‍රවුන්ඩ් එකට බිලියන 8ක් වියදම් කරන්න. මොන කොහෙද ක්‍රිකට් ගහන්නේ? සූර්යබැවල් ක්‍රිකට් ගහන්නේ නැහැ ග්‍රවුන්ඩ් එක හදලා. ඒකේ අලි සමහරලාට සක්මන් කරනවා කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් මෙය මෙහෙම විනාශ කරන්න මේ ජනතාවට මේ මුදල් දෙන්න විදිහක් නැහැ. ගොවිනායටි කපා හරින්න විදිහක් නැහැ. ඒවට පොහොර දැන් අද පොහොර නැහැ. ඒ පොහොර ආධාර දෙන්න විදිහක් නැහැ. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න ඒ වගේම කහතුටු ඉඳලා රත්නපුරට පාර හදන්න, ඒ වගේම කුරුණෑගල ඉඳලා පාර හදන්න, ඒ වගේම දඹුල්ලට කුරුණෑගල ඉඳලා ආයෙ පාර හදන්න බිලියන ඩොලර් බිලියන 5ක්. මේ මොකද හරි ආසයි මේ කට්ටිය මේව හදන්න. මොකද කොමිස් කුට්ටි 120යි 125යි. ඒකලා මැණික් මල්ලක් හම්බුණා කියයි, නැත්නම් වෙන කෝයෙන් හරි හම්බුණා කියලා කියයි, ගෙදරක් නිකන් ගැහුණා කියයි, ඒව ගහන අහන්න කවුරුවත් මාධ්‍ය නැහැ. මාධ්‍ය චණ්ඩියොත් නැහැ වහන්න. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේව ඔක්කොම වෙනකොට හරි ආසයි මේ රාජපක්ෂ මහත්තුරු මේ හදන්න දේවල්. මොකද ඒකෙන් හොඳට තමන්ගේ ඇඟපත හොඳට මේවා දාගන්න පුළුවන්, සූර්යව හදන්න පුළුවන්, හම්ම මේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණේ මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය වෙලාවත් මම දැක්ක මහේල ජයවර්ධන මැතිතුමා ඉතාමත් හොඳට කියලා තිනවා මේ බොරු කරන්න එපා, මේ කොමිස් ගහන්න ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න එපා කියලා. ඉතින් මෙවැනි මං හිතන්නේ ක්‍රියාකාරකම් තුලින් ආණ්ඩුව ඉතාමත් නරක තත්වයකට රට පදිද කරනවා කියන එක තමයි අපේ අදහස. ඉතින් අපි පුලපුලා කියන විශේෂයෙන්ම මේ මුදල් ගැනීම සම්බන්ධයෙන් උත් විශාල ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට. අපි කර නිරාකරණය කරගන්න අපිට නම් පාර්ලිමේන්තුව ඕනේ නැහැ. ජනාධිපතිතුමාට ඕන නම් අපි කොන්දේසි විරහිතව එතුමාට අවශ්‍ය මුදල් හැබැයි මේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණේ හදන්නත් නෙමෙයි, අනවශ්‍ය ඒවා කනණ්ඩ එකලා 120 කොමිසම් ගන්නත් නෙමෙයි, රටේ ජනතාවගේ අවස්ථාවයට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් අද රටේ ජනතාවට තියලා තියෙනවා. අද කණ්ඩ බොන්න විදියක් නැහැ. මාස දෙකමාරක් ගෙදර සමහර ජනතාව දෛනික වැටුප් ලබන ජනතාව. ත්‍රිවිලා කෙලවන මහත්තයෙක් ත්‍රිවිලයකට ලීස් එක ගෙවන්න ඕනේ. අනිත් ඔක්කොම බිල් ටික ගෙවන්න ඕනේ. විදුලි බිල, ජල බිල, ටෙලිෆෝන් බිල, මොනවා හරි ඉන්ටර්නෙට් තියෙනවා නම් ඒ බිල, තව එනවා වරිපණ, මේ සියල්ල ගෙවන්න ඕනේ. හැබැයි ආදායම් නැහැ. ඒතර ආදායම් නැතුවට ඒගොල්ලන් නෙවෙයි බලෙන් ගෙදර නැවතුනේ. එතකොට දැන් ගමන්පිල මහත්තයා මාත් එක්ක විවාදේ කියනවා මේ කොවිඩ් මේකත් එක්ක වසංගතත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ කියලා. ඒතර කලින් කියනවා පවිත්‍රා කියනවා මෙන්න මේක 19 වෙනිදා අවසන් වෙනවා කියලා, ඡන්දේ තියෙනවා කියලා. දිනෙත් දීලා අපිට අවසන් වෙනවා කියලා දැන් කියනවා. නෑ එහෙම නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවලු ඒක හැම ජීවත් වෙන්නේ නැහැ. ලෝක සංවිධානය කිව්ව සෞඛ්‍ය සංවිධානය කිව්ව දේ කලින් ඇහුවේ නැද්ද එතකොට? ඒතර මේක කබරයා තලගෝයා කරගන්නවා, තලගෝයා කබරයා කරනවා. මේක බලය විතරයි අවශ්‍ය වෙන්නේ. රට කියලා ඉස්සරහට දානවා, බොහෝ වෙලාවට යුද්ධේ වගා කරන්න බලනවා. ඒකේ යුද්ධේ කරපු මිනිස්සයා කොහෙවත් නැහැ. මම දැක්ක මේ ටීවී වල පෙන්නනවා සරත් පොන්සේක මහත්තයා කොහෙවත් නැහැ. ඉතින් මේක මහා විහිළුවක්නේ. ඉතින් මේ විහිළුවට මේ මං හිතන්නේ වහල් භාවයට මානසිකත්වයට පත් වුණු ජනතාවකුත් මාධ්‍ය කොටසකුත් මේ රටේ ඉන්නවා. ඉතින් රාජපක්ෂ කිව්වොත් ඕනම දෙයක් හොරගම් කරත් කමන්නේ, මිනි මරුවත් කමන්නේ, ඒත් හොඳයි රට වෙනුවෙන් කියන ජනතාවක් රටේ පොඩි ජනතාව බිහි වෙලා ඉන්නවා. මං ඉතින් කියන්නේ විශේෂයෙන්ම මේක අපේ රටට හොඳ නැහැ. මේ රටේ ඉදිරි අනාගතයට මේකට ප්‍රජාතන්ත්‍රවාදී ඕනි. මේකට හරි ක්‍රමයට ඡන්ද නීති රීති අනපනත් මුදල් පාස් කරගැනීම මේවා සිදු වෙන්න ඕනේ. මේවා සිදු වෙන්නේ අපේ වමනාවට නෙමෙයි, ඒවා රටවල් විසින් කළ යුතු දේවල්. පිළිගත් සදාචාරයක් තියෙන සිවිලයිස් සොසයිටි එකක තියෙන දේවල්. ඉතින් ඒ අනුව අපි ක්‍රියා කරන්න කියන එක ආණ්ඩුවට කියනවා. ඒ වගේම මේ ඡන්දය ගහලා ගන්න එපා කියන එකත් අපි ඉල්ලා ඉන්නවා. ඉතින් ඡන්දයට මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ අවස්ථාවක් දෙන්න මාසයක් දෙකක්, හම්බ කරගන්න අවස්ථාවක් දෙන්න මාසයක් දෙකක්, ඊට පස්සේ අපිට දෙන්න මාසයක් ඡන්දේ මැතිවරණ කටයුතු කරන්න බැනුම් අහන්න නැතුව ජනතාව ළඟට ගිහිල්ලා, ඊට පස්සේ අපි ඡන්දයකට සූදානම් ඕන අවස්ථාවක්. අපි ඡන්දයට බය මිනිස්සු නෙමෙයි. ඉතින් අපි ඉතාමත් වැදගත් ලෙස ජනාධිපතිතුමාට යම් දෙයක් තේරෙනවා, එතුමායි ඉල්ලා හිටනවා. එතුමායි ගෝල බාලය සම්බන්ධයෙන් අපි කිසි විශ්වාසයක් නැහැ. සමහරක් නැව් වෙනකන් ඉන්නවා සල්ලි පුරවගෙන, බයිනොකියුලර්ස් තියාගෙන බලා ඉන්නවා විරලෙ. එහෙම ඉන්නේ නැහැ. ඒවට
හරියට ජාත්‍යන්තරයේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න ඕනේ, ඒවා කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තරම උස්සලා කෑ ගැහුවට සල්ලි එන්නේ නැහැ. ඉතින් ඒ අනුව රටේ ජනතාවගේ අවස්ථා සඳහා මේ කාර්යභාරය හරියට ඉටු කරන්න කියන එක අපි ඉතාමත් කරුණාවෙන් ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. ඒ වගේම මම හිතන අද නඩුවකුත් මම හිතන්නේ අපිට ප්‍රසිද්ධියක් ලබා දෙන්න අපේ ටෙලිෆෝන් එකට නඩුවක් පවරලා තිබ්බා. ඒ නඩුවට පාරපු රණල් වික්‍රම මහත්තයාගේ ගෝලෙවුත් නැහැ, නීතිඳ මහත්තයාත් නැහැ අද උසාවි ශ්‍රේෂ්ඨාධිකරණ. ඉතින් එහින්ද අපි අපිට ස්තුතිවන්ත වෙනවා රණල් වික්‍රම මහත්තයාට. අපිට මේ දුරකථනය පොඩ්ඩක් මීට වැඩිය මාකට් කරගන්න, තව ඡන්දය ජයග්‍රහණය කරගන්න, මාකට් කරගන්න මේක අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ හින්දා එතුමාට ස්තුතිවන්ත වෙන ගාම්ම. ප්‍රශ්න මොනවද තියෙනවද එතුමාට අවස්ථාව ලබා දෙනවා ප්‍රශ්න අහන්න. අඩුව කල් ගියා 22ට මම හිතන්නේ කල් ගියා. ලැබෙන මාසේ ඒක පළක් ඇති නඩුවක් නෙමෙයි. හැබැයි නීතිවරුත් රණල් වික්‍රම මහත්තයාගේ ගෝලෙත් තමයි ලයිස්තුවේ ඉන්න මේක මේ නඩුව දාලා තියෙන. අපි දන්නවා මුලින්ම නඩුව දාද්දි. ඉතින් අවශ්‍ය කාරණයක් නෙමෙයි. නීත්‍යානුකූල සිලෝ කටයුතු කළා තමයි අපි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මම සහ මගේ නීතිජ මහත්වරු ඒ වගේම මම නම් වශයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපති නීතිවරු විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් තමයි කටයුතු කරලා තියෙන්නේ. සියල්ල අංග සම්පූර්ණ අපි කරලා තියෙනවා. නඩුවක් දාන්න පුළුවන් ඕන පුද්ගලයෙක්ට, ඕනම පක්ෂයකට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. අපිට ලබා දෙන ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් අපේ දුරකථනය තවත් මීට වැඩිය පොඩ්ඩක් අපි මම හිතන්නේ මාකට් කරගන්න ඕනේ. තාම පටන් ගත්තේ නැහැ, ඒක අපි කරගෙන යනවා. නෑ, සමාලෝචනය පමණක් නෙවෙයි, MCC ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලත් මේ ආණ්ඩුව කිව්වා. ඒක මම හිතන්නේ ඔබතුමාට මතක ඇති, මම අභියෝගයක් ඉදිරිපත් කළා මේක අහෝසි කරන්නේ අනිවාර්යයෙන් මේක අත්සන් කරනවා, මේක යට ගැහිමක් කරන්න කියලා. එහිදී මම හිතන්නේ ඒකට මගේ තර්කයට උදව් වෙන කාරණයක් සඳහන් කරලා තියෙනවා බන්දුල ගුරුවන්දම නැවතත් එතුමාම තමයි මේවට මැදිවත් වෙන්නේ. මම හිතන්නේ එතුමාගේ අර ෆැක්ට් චෙක් මොකද ෆැක්ට් චෙක් කියන එකක් දාන්න වෙනවා, ඇත්ත කියනවාද බොරු කියනවාද කියලා පොඩ්ඩක් කතා කරනකොට මුලින් ඉඳන් එතුමාගේ දේශපාලන ඔබතුමාලා දැක්කොත් ඔබතුමාලට හොයා ගන්න පුළුවන්. දැන් එතුමා මම දැක්ක එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් ඡන්දයක් කරනකොට ළිඳක් ළඟ හිටියොත් එහෙම ඇදගෙන නානවද නාගෙන ඇද ගන්නවද එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කියලා සඳහන් කරපු බන්දුන ගුරුවරයා ශූරී එතුමා කියනවා ගුණවර්ධන. However stated that the government is ready to discuss these problematic paragraphs with the United States. If the US agrees to change the NCC agreement in a manner aligning with the interest of Sri Lankan people, we are ready to present it to the parliament for approval. දැන් මේක තියෙනවා පාර්ලිමේන්තු එකට approval එකට ඉදිරිපත් කරනවා කියලා. හැබැයි එහෙමක ඉදිරිපත් කරලා නැහැ. හැබැයි අපිට තියෙන කුසුකුසුව තමයි මේ කොරෝනා අස්සෙම ගොඩ එන්න හදන ආණ්ඩුවක් වශයෙන් මේකත් අත්සන් කරයිද කියලා. නෑ, මේමයි සහහා ඔව්හා ඒ කියන වචන දෙක තුනක් අයින් කරපුවත් සංශෝධනය. ඉතින් ඒකේ සංශෝධනය කරන්න දෙයක් නෑ. NCC කිව්සුම ඒ ආකාරයෙන්ම සංශෝධන සිදු වුණත් ඒක හොඳ නැත්නම් රට වෙන් කරනවා නම් ඇමරිකාවේ පාස්පෝර්ට් ගන්න ඕන නම් ඒ කාර්යාවලියම නැවත සිදු වෙන්න ඕනේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් සදීප් ප්‍රේමදාස මහත්තයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. එතුමා වචනේ පරිසමාත්‍යයෙන්ම වචනයක් කිව්වොත් ඒ වචනේ තියෙන මිනිස්සෙක් එතුමත් එහෙමයි මමත් එහෙමයි. ඉතින් මේක තමයි රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. එතුමා කිව්වා මේක අත්සන් කරන්නේ නැහැ කියලා, මමත් කියන අත්සන් කරන්නේ නැහැ කියලා. මේකේ අපිට අවශ්‍ය නොවන කීපයක් තිබ්බා. ඉතින් සල්ලි ලැබුණත් අපි අත්සන් කරන්නේ නැහැ. ඒතර ආණ්ඩුවට අපි කියනවා තමන් ඒ කියපු කාරණේ සම්බන්ධයෙන් තමන්ගේ වචනය ඒ සම්බන්ධයෙන් තියන්න කියන එක අපි ඉතා ඕනෑකමෙන් ඉල්ලා හිටිනවා ආණ්ඩුවේ මේ වගේ. මම දන්නේ නැහැ මේක නඩු දාලා අපිට නවත්තන්න පුළුවන්ද කියලා. හැබැයි ඉතින් මේක රටේ ජනතාව තීන්දුවක් දෙන්න ඕනේ. මේ වගේ ආණ්ඩුවකට දෙවිඩි පිළිවෙත් තියෙන හැම වෙලේම කබරයා තලෝගයා වෙනවා, තලෝගයා කබරයා වෙනවා. මෙහෙම ආණ්ඩුවක් විශ්වාස කරන්න පුළුවන්ද? දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයත් එහෙමයි. එකක් කියනවා කරන්න වෙන එකක්. මේගොල්ලන් ඔක්කොම රියැක්ටිව් ප්‍රොඇක්ටිව් නෙමෙයි. අද ඉදිරි අනාගතය ගැන හිතලා කතා කරන්නේ මේ මේ සියල්ල මේ ආණ්ඩුවේ. හෙට අද වෙන දේ ගැන දැකලා තමයි හෙටර කතා කරන්නේ. එහෙම නෙමෙයි. ප්‍රොඇක්ටිව් වෙන්න ඕන. ආණ්ඩුවක් වුණාම ප්‍රදීප් ප්‍රේමදාස මහත්තයා අපි සමගි ජනබලයේ අපි ප්‍රොජෙක්ටි. ඉතින් අපිට පුළුවන් අපිට තිබ්බෝ අපි මං හිතන්නේ තිබ්බෝ කරදර ටිකක් අයින් කරලා තියෙනවා රණලික් මහත්තුමා සහ අනිකුත් කණ්ඩායම. අනවශ්‍ය කණ්ඩායමක් අපෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතමත් මං හිතන්නේ සූක්ෂම ලෙස මුතුක උදව්වක් එක අපිට කරගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් දැන් ඉන්නවා දක්ෂ කණ්ඩායමක්. ඒ දක්ෂ කණ්ඩායමත් එක්ක එකතු වෙලා බලාපොරොත්තු වෙනවා ජනතා
සුභවාදී ජනතාව බලාපොරොත්තු වෙන අපේ අපේ ආත්මගරුත්වයේ තියෙන ජනතාව අපි සතුටු කරනකම් අපි එතුමාලට වැඩක් කරනකම් ඉතින් එහෙම වෙනකම් අපි දේශපාලන අපි කරනවා හරියට කරනවා ඉතින් ඒකට ජනතාවගේ සහයෝගය ඉල්ලනවා අපිව මයින්ඩ් එපා මෛත්‍රීපාලගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔලු ටික දාලා අපිව අපි ඒ දෙන්නටම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් මොකද අපි ඒ දෙන්නටම කැමැත්තෙන් නෙමෙයි මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති අපේක්ෂා කරෙත් කැමැත්තෙන් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක මෙච්චර කාලෙ හිටියෙත් කැමැත්තෙන් නෙමෙයි ඉතින් අපිට පුළුවන් හැකි වුණ වෙලාවේ දේශපාල වශයෙන් මේවා පහසු කාර්යභාරයක් නෙමෙයි මම දිගටම හිටපු සටනේ අන්තිම පුද්ගලයා මං හිතන්නේ මමයි රන්ජිත් බද්දවත් මණ්ඩුමාල මැතුමයි ඉතින් තරත් අතුපොල මැතුමේ ඉතින් අපිට පුළුවන් වුණා මේක කවුරුත් බෑ කියද්දි ඉතින් අපි කරේ මේක රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායමක් ගොනු කරන්න තමයි මේ කාර්යභාරය අපි ඉටු කරේ ඉතින් ජනතාවට අපිව විශ්වාස කරන්න අපි කියන දේවල් කරන දේවල් කියන පිරිසක් ඉතින් සජිත් ප්‍රේමදාස මැතුමත් මමත් අපේ කණ්ඩායමත් එහෙමයි ඉතින් එහෙමයි බලන්න ඕන රටක ඔබාමා නැත්නම් අනිකුත් ශ්‍රේෂ්ඨ නායකයෝ ගත්තොත් එහෙම කියපු දේවල් කරපු දේවල් කියන පුද්ගලයෝ ඉතින් වචනේ රකින්න නැති මිනිස්සයා විශ්වාස කරන්න එපා ජනාධිපතිවරයාද අගමැතිවරයාද මම හිතන්නේ ජනාධිපතිතුමාගේ වචනය දැන් අපිට මයින්ඩ් වෙන්නේ මේ MCC කිසුවෙන් තමයි එතුමා කිව්වා MCC කිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ඒකට අපි බලමු එතුමාගේ වචනය කඩවෙනවා නම් කඩවෙන පළවෙනි වතාව තමයි මේක එතකොට එතුමා පටන් ගත්ත ගාම අර පුදපි යකා කියන එක කරලා තමයි පටන් ගන්න වෙන්නේ ඉතින් අපි බලාගෙන ඉන්නවා එතුමාගේ කාර්යභාරය එතකොට අපි එතුමා සම්බන්ධව තදා කිසිදී ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව ලැබේ රණලික්ෂි මහත්තයා නැවතර පරණ මේ සෙල්ලම් ටික දානවා. ඉතින් එතුමා ගෝඨාභිරාජපත් මහත්තයාත් එක්ක කතා කරනවා. මම දැක්කා තව එතුමාගේ ළඟම පුද්ගලයා කියනවා අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා කියලා එතුමා නාගරික මන්ත්‍රීවරු කැඳවලා කියනවා අපි මං ආණ්ඩුවේ ලොකු ඇමති ගන් ටිකක් අපි ගන්නවා එක්සත් ජාතික පක්ෂය එඳ ඔබතුමාලා අපිත් එක්ක එකතු වෙන්න සමග ජනබලයෙකෙත් එක්ක යන්න එපා මොකද අපිට 99%ක් මන්ත්‍රීවරු අපිත් එක්ක ඉන්නේ ලංකාවේම ඉතින් මේ වගේ ආණ්ඩුවේම හොරණෑවක් බවට රණලික්ෂි මහත්තයා එලිපිටම දැන් මේක නටන්න පටන් ගන්න තියෙනවා ඉස්සර රණලික්ෂි මහත්තයා නැටුවේ පිටිපස්ස ඉඳලා දැන් තාවඩි නැටුම රාජපක්ෂ මහතුරු එක ඉඳගෙනම නටන්න එතුමා පටන් ගන්න තියෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ ඒකට හේතුව. පුළුවන් තරම් නූල් එහාට මෙහාට අදි මේ මැතිවරණේ අඩුම ගානේ ආසන 3ක්වත් ගන්න එක්සත් ජාතික පක්ෂේ. ඉතින් සමගි ජන බලවේගයේ අපිට විශ්වාසය අපි ආසන 90කට වැඩි ප්‍රමාණයක් දැන් තියෙන වාර්තානෝ මට මතකයි බැතිල රාජපක්ෂ මහත්තයා යම් සංගණනයක් කරලා ඒකෙත් තියෙනවා කියලා සමගි ජන බලවේගයට ආසන වැඩි වීම පවතිනවා. මේ කල්යන්න ජනතාවගේ තියෙන අර අන්දපු ප්‍රමාණය මම හිතන්නේ යම් කිසි ආකාරයක රට වෙනුවෙන් ඒ වගේම ජාතිය වෙනුවෙන් කියන කාරණේ සම්බන්ධයෙන් ජනතාවට දැන් මේ විශේෂයෙන්ම බඩට වැදෙනකොට රුපියල් 5000ක්වත් හම්බෙන්නේ නැතිකොට ජනතාවට පේනවා මේ ආණ්ඩුවේ කලමනාකරණයක් නැහැ. මේ පරිටික ගවා ගන්නවත් බැහැ. ඉතින් ඒකට සැලසුමක්වත් නැහැ. ආධාර මුදල් එන්නෙත් නැහැලු. සත භාගවත් ලැබිලත් නැහැලු. මේ සමහර කට්ටිය කියනවා සමහර මුදල් ලැබිලා තියෙනවා කියලා. දැන් ඊයේ මට පෙරේද මම හිතන්නේ ගවම්පිල මහත්තයා සඳහන් කරා සත භාගවත් ලැබිලා නැහැ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට අර සුනාමි මුදල් වලට උන දෙම ආපහු වෙයිද? මේ කාරණා සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න පැන නගිනවා. ඉතින් නෑ ඩීල් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඩීල් නෙමෙයි කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකට කටයුතු කරන්නේ. ඒ සම්බන්ධයෙන් මම රැලික්ෂි මහත්තයත් එක්ක ගොඩාක් විවාද කරලා තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එතුමාට කෙලින්ම මම හැමදාම ඔබතුමාට ඕනනම් දැන් පණිවිඩයක් දුරකථන පණිවිඩයක් දීලා අහන්න සුජෝසෙන් සිංහ කියනවද නැද්ද කියලා. හැමදාම මම කියනවා. ඔබතුමා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගොඩක් කියන එකත් මම මූණටම කියනවා. ඉතින් මට ඒක එළියට ඇවිල්ලා කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් තමයි මේ අවස්ථාව පළවෙනි අවස්ථාව ඔබතුමන්ලා දැක්කොත් මම කතා කරපු ටික ගත්තොත් එimhe මේ අවුරුදු 10 තුල හැමදාම රැලික්ෂි මහත්තයා මම ඇහුවා ඇයි කියලා තේබිව්. ඇයි කෝපි බිව ඔබතුමා? අපි මේ විරුද්ධ පක්ෂයේදී ඔබතුමා ගිහිල්ලා කෝපි බීලා මොකද එතුමත් එක්ක එකට වැඩ කටයුතු කරන්න කියලා ප්‍රශ්න අපි දිගටම ඇහුවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්නේ දේශපාලන විද්‍යාව. එතුමාට අවශ්‍ය කරන්නේ පක්ෂයේ ජයග්‍රහණය කරන්න රට ජයග්‍රහණය කරන්න එතුමාට අවශ්‍ය කරන්නේ එතුමාගේ ගෝල බාලයින් සමග එතුමාගේ
දේශපාලන භූමිකාව සකස් කර ගැනීම. මෙතුමා එච්චර එකට මම හිතන්නේ පුරුදු වෙලා ඉන්නවා ඒ දේශපාලන ජීවිතේට. ඉතින් ඒක තමයි අපි බැරිම තැන තමයි මේ අමාරු වැඩ. එතුමා කොච්චර විජ්ජා දැම්මත් අපිට පුළුවන්කම ලැබුණා මේ දක්ෂ කණ්ඩායම එළියට අරගෙන මේ දක්ෂ කණ්ඩායම අපි පක්ෂයක් වශයෙන් මැතිවරණ ඉදිරිපත් වෙන්න සන්දානයක් ඇති කරගන්න. ඉතින් මේක වෙනස් වෙන්නේ දැනටමත් ඉන්නේ රණලික්ෂි මැතිතුමා සහ රවිකරණ මැතිතුමා කියලාම තියෙනවා ආණ්ඩුවට සහයෝගය දෙනවා. ඉතින් රණලික්ෂි මැතිතුමාලට රවිකරණ මැතිතුමාට දෙන ඡන්දයක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ගහන ඡන්දය හා සමානයි. කෝට්ටුවේ කවුරු හරි ඉන්නවනම් එහෙම ගැහුවට අපේ යමනාපෙකුත් නැහැ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ලැබෙන ඡන්දේ ලැබෙන අගය අර කෝට්ටුවට ලැබෙන ඡන්දේ අගයටම සමාන අගයක්. එතුමාලටත් ලැබෙනවා. එතුමාලටත් පාඩුවක් නැහැ. ඉතින් කිසමාරකුණස් මහත්තයා පළවෙනි ජීවිපෙ කිහිටියා ඊට පස්සේ දැන් කොහෙන් හරි ඉතින් එතුමාලා දේශපාලනය කරන්න එපා. එතුමාටත් අවස්ථාවක් ආපුවාම මේක දැන් මේ මයින් ලයිස්ට්ුවේ ගොඩක් කට්ටියට අවස්ථාව ලැබුණා. ඉතින් අපි ඒකට මං හිතන්නේ ඉතින් ඔయిత වැඩිය දෙපැත්ත කතා කරපු දේශපාලඥයෝ ගොඩක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඉතින් මං හිතන්නේ ජනතාව තමයි මම කියන්නේ මෙච්චරයි. සුජීව සේනසිංහ වචන දෙකක් තියෙනවනම් ආපහු පාර්ලිමේන්තුවේ එන්න ඕනද කියලා ජනතාව සිතා බැලිය යුතුයි. ඒකල මං වචන දෙකක් කිව්වනම් කොහේ හරි මට පෙන්නන්න. අපි මුලින්දම්ම ඕන දෙයක් ඒ විදිහටම කතා කරනවා. කවදාවත් මම පස්සට රන්නේ ඉස්සරහට තිබ්බ අඩියක්. ඉතින් බලන්න දේශපාලනයෙන් අවශ්‍ය කරන්නේ ඒ මිනිස්සයා කෙලින් කතා කරනවද කෙලින් වැඩ කරනවද එච්චරයි බලන්න ඕනේ. එහෙම කරනවා නම් ඒ දේශපාලඥයාට පාර්ලිමේන්තු වින්ද අවස්ථාවක් ලබා දෙන්නේ. එහෙම නැත්තම් කොච්චර බොරු කියලා ඇඳෙව්වත් ජනතාව හිතන්න ඕනේ දෙපැත්ත කතා කරන වචන දෙකක් තියෙන මිනිස්සයා විශ්වාස නොකරන. නෑ මං වෙනස් කරන්නේ නෑනේ. ඒ පොතේ එහෙම්මයි. ඔබතුමා ඕන නම් පොතෙන් මගේ ඕන ප්‍රශ්නයක් අහන්න. ඒ පොත වෙනුවෙන් මම පෙනී හිටනවා. ඒකයි මං කිව්වේ. ඉතින් මට මගේ ක්‍රියාකාරකමට කරන්න පුළුවන්. ඔබතුමාට ඕන දෙන්නේ මම කරන්න ඒක. ඒ අනුව තමයි විශේෂයෙන්ම කොමිෂන් වාර්තාවේ 32ම අපි තිබ්බූ ඒ සටහන් පාද සටහන් හරි කියලා ඔප්පු වුණේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා වාර්තා කරේ නෑ. ඒතකොට මම එදා ඉඳලා මේ කරදේ සම්බන්ධයෙන් මම අද වුණත් ඔබතුමාට පොත ඉදිරිපත් කරන්න ඔබතුමා කියන්නේ මොකද වැරද්ද කියලා. අමේ ලිව්ව දේ සම්බන්ධයෙන් මම දැනුවත් දේ සම්බන්ධයෙන් ඒ අනුව තමයි 2008 ඉඳලා ඔය සියල්ල එලි වෙලා නැවත කොමිසමක් පත් වෙලා ඒ සම්බන්ධයෙන් දැන් කරුණු ඉදිරිපත් වෙලා තියෙන. ඒ සම්බන්ධයෙන් අපිට අධිකරණේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් විශාල ඒ සම්බන්ධයෙන් ඉන්සයිඩ් ට්‍රේඩින් ඒ වගේම අනිකුත් දේවල් මේකේ පරික්‍රමය මොකද්ද? ඔප්ෂන් ක්‍රමයේද ඩිරෙක්ට් ප්ලේස්මන්ට් ඒවා ඔක්කොම සියල්ල ඒ සඳහන් වෙලා තියෙනවා. නෑ මහ බැංකුව ගැන ඔබතුමාගේ එච්චරනේ තියෙන මාතෘකාව. ඒක වෙනම කතා කරමු. නෑ වචන දෙක ඔබතුමා මගෙන් ඕන තරම් ප්‍රශ්න අහලා තියෙනවා. ඔබතුමා ජීවත් වුණේ මොකෙන්නේ? ඉතින් ඒ හින්දා ඒ ගැන සාකච්ඡා කරන්න වෙනම ඔබතුමා මායි හම්බෙමු මං ඉන්න එළියට ඇවිල්ලා. ඔබතුමායි කැමරාවක දාලා දැන් මෙතන මම මේ කරපු මේ බාලා අඩු කරන්න එපා රාජපක්ෂලාට කඩ යන්න එපා ඔබතුමා මේ ටික මේ කතා කරලා. ඒ හින්ද නෑ අහගන්න මේක. ඔබතුමාට ඕන නම් ඒ සම්බන්ධයෙන් මාත් එක දැන් සාකච්ඡාව පෑද දෙන්න. ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාට ඉතා පැහැදිලිව සඳහන් කරන්නම් පෞද්ගලික ඔබතුමාගේ රූපాయి නාලිකාවයි මගෙත් එක්ක. දැන් මම සූදානම්. ඒ හින්දා මේ මගේ මාතෘකාවට අදාළ ටික මිසක් ඊට අදාළ නොවන දේවල් සම්බන්ධව මම කතා කරන්නේ නෑ. හේලින් කතා කරා ඔබතුමාගේ යන කඩේ මම යන්නේ. ඔබතුමාට ඕන දිසාවට අපි මේක ගෙනියන්න හදන්න දෙන්න එපා. ඒක දෙන්නෙත් නෑ මම. ඔබතුමා ගොඩක් කඩේ ගිය මිනිස්සුන් මේ කාලේ රජපක්ෂ මහත්තුරුන්ට ඔබතුමා වැඩ කරන්නේ මිලින්ද මහත්තයා ළඟනේ. ඉතින් ඒ හින්දා ඔබතුමා දිගටම මේ කාර්යභාරය කරා. ඉතින් ඒ හින්දා ඒකට අපි අහුවෙන්නේ නෑ. යූජජ් මහත්තයා ඒකට අපි අහුවෙන්නේ නෑ. ඔබතුමා දැන් ගියපු එක ඇති. ඔබතුමාට මාත් එක පෞද්ගලික සාකච්ඡාවක් ඕන නම් ඒකට මම දෙන්නම්. මෙතනින් එහා ඒ සම්බන්ධයෙන් මම උත්තර දෙන්නම්. නෑ ඔබතුමාට ඕන නම් ඒ සම්බන්ධයෙන් මම ඒ සම්බන්ධයෙන් ඕන තරම් උත්තර දීලා තිනවා. නැවත උත්තර දෙන්න අවස්ථාවක් නෙවෙයි දැන් තියෙන්නේ. මහ බැංකුවේ ඔබතුමා අහන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ රවි කරුණානායක ඇලියුසියුසු ඇතුළට දාන්න කියලා නඩුව දැම්මට පස්සේ බේල් එකකට තු එළියට එනවා. ඉතින් ඔබතුමා ගිහිල්ලා ඔය දක්ෂ ඔබතුමාගේ චාතුර්ය හරමේ ඉදිරිපත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ ඔබතුමා ඇම්බරණ හැටි අපි දැක්කා. ජනාධිපතිතුමනි කියන්නකෝ ඔබතුමාට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කියලා ඔබතුමා ඇහුවේ අපි දැක්කා. ඉතින් ඒ හින්දා ඒක කරුණා කරලා ඔබතුමා ওই ප්‍රශ්නෙකින් ඔබතුමා පොඩ්ඩක් ගිහිල්ලා අහන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ මම ඔබතුමා ඉල්ලීමක් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙනුයි ඇයි දෙන්නම නිදහස් කරේ මොන දෙන්නද කියලා දැන් මම කිව්වේ. හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. වෙන ප්‍රශ්නයක් ඔව් ඔව්
ඒක තමයි මගේ අපේ ප්‍රශ්නේ ඒක තමයි දැන් අපේ ප්‍රශ්නේ ඒක තමයි මම මේ ඔබතුමාට පෙන්නන්නම් ඒකේ මට යම් ලැබුණා වාර්තාවක් විදේශ ආධාර සම්බන්ධයෙන් සමාන මට තප්පරයක් දෙන්න ඔබ මෙතන සඳහන් වෙනවා විදේශ ආධාර සම්බන්ධයෙන් ලැයිස්තුවක් අපිට ලැබුණු චීන ණය කෝටි 22000යි යුරෝප සංගමයේ ආධාරයේ කෝටි 457යි කොවිඩ් අරමුදල කෝටි 80යි ඒ වෙලාවේ දැන් මේ වෙලාවේ නෙමෙයි දැන් ඊට වැඩි වැඩි මුළු එකතුව කෝටි 22537යි එතකොට මේ ප්‍රමාණය දැන් ලැබුණාද නැද්ද කියන දේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි උත්තරයක් නැහැ මම දැක්කා ඒකත් විශේෂයෙන්ම ඔබතුමාලත් මහින්ද සම්බන්ධ වෙන්නේ නැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රැස්වීමේදී අර රටට දීලා අහනවා මම හිතන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා නැත්නම් මහින්ද ආනන්ද මහත්තයා අපිට ලැබුණාද මුදල් කියලා. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් උත්තර දෙනවා ඇමරිකාවෙන් අර ලැබුණු 128 ඩොලර් මිලියන් 120 ඇමරිකාවෙන් ලැබුණු කියලා කියන්නේ ඇමරිකාවෙන් ලැබුණු 128 ලැබුණේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ මොන මුදල්ද ලැබිලා තියෙන්නේ මොන මුදල්ද ලබාගෙන තියෙන්නේ එපා ඒ රජයක් වුණාම මේ මොකද මේ වෙලාවේ ගොඩක් ආධාර අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම නොකර තියෙන්නේ මන්ද එහෙම කරුණා නම් ඒ කරුණ මුදල් වලට කොහෙද ගියේ? මේ අනුව ආණ්ඩුවට උත්තර දෙන්න සිදු වෙනවා. එතකොට ආණ්ඩුවේ වියදම මේ අවුරුද්දේ 3000 බිලියන 3000යි. ට්‍රිලියන 3යි. බිලියන 3000යි මිලියන් නෙමෙයි බිලියන 3000යි. බයන්න 3000යි. එතකොට අපේ ආදායම සාමාන්‍ය ආදායම බිලියන 2000යි. නැත්නම් 1900යි. එතකොට ගිය අවුරුද්දේ බලාපොරොත්තු වුණා 2400යි. මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු අර විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ තක්කඩි වැඩෙන් පාර්ලිමේන්තුව සිදුුනේ දවස් 50 ගානේ ඒ උවදුර සහ සහරාන්ගේ ප්‍රහාරයත් සහ නියගයත් ඉඳ අපිට මේ බිලියන 500ක ප්‍රමාණය ගන්න හම්බුන්නේ නැහැ. එහෙම හම්බුණා නම් එම ආර්ථික වර්ධන වේගය 105%ට ලං වෙනවා. ඉතින් මේ වගේ අමාරු කාලයක ණය විශාල ප්‍රමාණයක් ට්‍රිලියන 12ක් තියෙනවා. එතකොට මේ අවුරුද්දේ ආදායම ගණනය කරලා තියෙනවා බිලියන 1000ට අඩු වෙනවා කියලා. බිලියන 800ක් විතර වෙනවා කියලා. එතකොට බිලියන 2200ක් අතිරික්තයක් වෙනවා අපේ වියදමත් එක්ක බැලුවහම. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලට මට ඒක හොඳයි මතක් කරපුව එක මේ දැන් මේ පිටරටින් ගෙන්නන බඩු ඔක්කොම නවත්තලා තියෙනවා. මොකද අපේ විදේශ විනිමය පිටරට යනවා කියලා. එතකොට දැන් අපේ නිෂ්පාදන කරුවන් මට කතා කරා මම කතා කරා මම හිටපු ඵලයේ අමාත්‍යාංශින්ද මම ගොඩක් දෙනාට කතා කරා දුරකථන පැමිණිලි දුන්නා. ඒ පිරිස අහන්නේ අපි මේ අමුද්‍රව්‍ය නැතුව කොහොමද නිෂ්පාදන කරන්නේ? එතකොට අමුද්‍රව්‍ය නැතුව නිෂ්පාදන කරන්න බෑ. නිෂ්පාදන කරන්න බැර නම් පඩි ගෙවන්න බෑ. පඩි ගෙවන්න බැර නම් ජීවත් වෙන්න බෑ. එතකොට අපේ කර්මාන්ත 70%ක් විතර නිර්මාණය වෙලා තියෙන්නේ විදේශයෙන් ගෙන අමුද්‍රව්‍ය තුන. ඒතකොට මේ අමුද්‍රව්‍ය නැතුව කොහොමද නිෂ්පාදනය කරන්නේ? එහෙම නොකර රටේ රට ගෙනියන්න පුළුවන්ද? නැවත සිරිමාව බණ්ඩාරනායක වගේ මම දැක්කා ඒ කාලේ වගේ බොරු ප්‍රචාර කරමින් මම දැක්කා ස්වාමින් වහන්සේගෙනුත් හොඳ උත්තරයක් දෙනවා ඒකට. ගෙදර මිරිස් පවල මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් නැවත සීනි නිෂ්පාදනය කරනවා අවුරුදු 25ක් ආණ්ඩු කරේ මේගොල්ලන් අපි ගෙනාව සීනි කර්මාන්ත 10%යි රටේ 108%යි සීනි නිෂ්පාදනය වෙන රටේ 100%ක් සීනි නිෂ්පාදනය කරමුලු අවුරුදු 10ක් හිටියේ මහින්ද රාජපක්ෂ තව 10ක් හිටියේ චන්ද්‍රිකා කුමාරද ඉතුරු පහ හිටියේ මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 30 ගාණක් කෘෂිකර්මයේ සම්බන්ධ ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු. ඒතකොට දැන්ද මතක් වෙන්නේ කෘෂිකර්මයේ නැවත නම් වාසින් ලංකාවේ. ඉතින් ඒ හින්දා මේ බොරුව නැවත කරන්න බෑ. හැමදාම අන්දාන්ද ජනතාව අන්දාන්ද ඒ ගත්ත මැතිවරණ ව්‍යාපාරය කරන්න එපා කියලා කියනවා අපි. නිෂ්පාදකින් ඊටමත් අමාරු කාලයක් වෙනවා. මේ අහන්න තියෙන අනවශ්‍ය ප්‍රශ්න නෙමෙයි. අහන්න ඕනේ නිෂ්පාදකින් මේ රටේ නිෂ්පාදනය කරන්න කර්මාන්ත කරන්න කොහෙන්ද තියෙන අමුද්‍රව්‍ය කොහෙන්ද සේවකයන්ට නැවත රස්සා ලබා දෙන්නේ කොහොමද? දැන් මාස් ආයතනයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේම බිලියන 4ක පඩි ගෙවන්න ඕනේ මාසෙකට. බිලියන 8යි මාස දෙකක් ගෙවනවා. බිලියන 12යි කොහොමද ඒ ආයතනය පවත්වාගෙන යන්නේ? ඒතොර ඒවට උත්තර කොහෙන්ද? අපි මේ අපි දැන් බදුත් ගහන්න යනවා. වැඩියෙන්. අර අතපසු වුණු බදු ටික අයින් කරගත්ත ඡන්දේදී අර බඳුරු ගුණවදන කිව්වාගේ ඡන්දේ දුණු පොරොන් දැන් ක්‍රියාත්මක කරන්නේ නැහනේ. ඒ බදු ප්‍රමාණයත් මේ දැන් ගන්න යනවා. එහෙම ගන්න ගියොත් මේ ආයතන වලට ආය ඔලු උස්ස ගන්න බැරි වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේවා මේ රටවල පපුවට ගහගත්තට ජාතිකත්වය ගැන කතා කරලා රටවල් දියුණු කරන්න බෑ. මේක ඉතාමත් සංකීර්ණ කාර්යභාරයක්. ඉතින් මේ සංකීර්ණ කාර්යභාරය ඊට නොවෙනවා කියන එක තමයි අපිට පේන්නේ. ඒ හින්දා ඉතාමත් නරක කාලයකට
මෙරට ජනතාවට ජීවත් වෙන්න බැරි දුර්භික්ෂයකට මුහුණ පාන්න සිදු වෙනවා. දැන් තවත් අපිට ආරංචි ලොකු ගම් වතුරකුත් එනවා කියලා 24 25 වගේ දිනවල. ඉතින් ඒකටත් මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් අපි හැබැයි උපරිම අපේ සහයෝගය. ආණ්ඩුව මේකෙන් වැටෙනවා. හැබැයි අපි හැම රට වැටෙන්න අපි ඒකට අවස්ථාව සලසන්නේ අබුතුමල්ලා දන්නවා. හැම වෙලාවෙම අපි වගකීමේ ප්‍රතිත් වෙනස් මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම ආණ්ඩුවට කරදර කරේ නැහැ. උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ සහයෝගය දිගටම ලබා දෙනවා. මේ කරදර ටික ඉවරනකම් කියන එකත් අපි මේ අස්සයි ප්‍රකාශ කරමු. प्रश्न पार्लिमेंटिया अभी कमाण प्रश्न अबुतमालट अदाल नोवन दीवा कथा करवाद तब आयतने आयतने दिनेट पास कोटी वाहिनी इन कोट जाति हिताम जाति पिरी उबुतमाल मारून दास उबुतमालट गहन गहिल बलगंड मे होमी समय मंदे ये मनुष्य ड्यूअल सिटीजन दिन मठ अदाल नीति अतीनों कमीशन ड्यूअल सिटीजन बैक එහෙම නම් ඒ කොමිසම ඉන්න එක වැරදි. එහෙම නීතියක් නැත්තම් මේ රටේ ඕන තැනක එහෙම නීතියක් නැත්තම් ඒකට නීති හදන්න පුළුවන්. ඔබතුමාලා එහෙනම් යෝජනා කරන්න දැන් ওই සම්බන්ධයෙන් ඔබතුමාට ඕන විදිහට අපි ධර්මය හදන්නේ නැහනේ. ඒ රටේ හදන්නේ ඔබතුමාටගේ දේශපාලනයට අවශ්‍ය විදිහට නෙවෙයි ධර්මය හදන්නේ. පුරවැසියන් වුණාට ඔබතුමා වැඩ කරන්නේ එක පැත්තකටනේ කඩ යන්නේ. ඉතින් ඒ එහෙම අපිට මේ හදන්න බෑ මේ අනපනත්. ඒ ඉඳ නෑ කඩ යන්නේ වල අනපනත් හදන්න ලංකාවේ නීතිය නෑ. पार्लिमेंट पार्लिमेंट පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ජනාධිපති වෙන්න අගමැති වෙන්න ඔබතුමා කියන එක වැරදි එතකොට. ඒක රටේ මන්ත්‍රීවරයෙක් වෙන්න රටේ පුරවැසියෙක් වෙන්න ඕනේ විත්ත පුරවැසිභාවය තියෙන්න බෑ කියන එක ඒක පිළි අරන් තියනවා රටේ. ඕන රටක පිළි අරන් තියනවා. ඉතින් ඒ හිඳ. ඉතාමත් පැහැදිලිව සිංහල භාෂාවෙන් නැ ඉංග්‍රීසියෙන් නැ ඉංග්‍රීසියෙන් දෙන්න. ඉතාමත් පැහැදිලිව දුන්නා. උත්තරේ දුන්නා. ඔව්. මම කමන්නේ නෙවෙයි කියන්නේ. රටේ තියෙන නීති නෑ නෑ ඔබතුමාට සිංහල තේරුම් ගන්න කඩේ යනකොට මොනවත් පේන්නේ නෑ මොකද පාට වලින් පේන්නේ අපිව ඒ හින්දා එහෙම නැතුව ඒක අයින් කරලා හොඳට මගේ දිහා බලන්න එතකොට මම කියන්නේ ඔබතුමාට තේරෙයි මේක මේ ඔබතුමාට දැන් ඔබතුමා මේක අනුගත වෙලානේ මේක මේ මීටින් ඔබට ඔබතුමාට කටයුතු කරන්න බෑ ඒ පාඩම් දෙල තියෙන්නේ නෑ නෑ ඕක මම මුලින්ම ඔබතුමාට කියනවානේ ඔබතුමාත් එක්ක මම මේ ඔබතුමා ප්‍රශ්න අහනකොට කඩේ යනවා කියලා කියන්නේ පටන් ගත්තද ඔබතුමා මිලින්ද මාත්‍යා කියලා කියන්නේ වැඩ කරන්නේ ඉතින් අයබුතුමාට වෙන දෙයක් කරන්න දැන නැහැ ඔබතුමා පඩිය ලැබෙන්නේ එතුමගෙන් ඉතින් ඔබතුමායි කාර්ය කරන්නේ ඒකට මම තරහක් නැහැ ඒ වුණාට ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නේ තව ප්‍රශ්නයකට ගියා නම් අපිට මේක ඉතාමත් සාර්ථක මාධ්‍යමක් කරගන්න පුළුවන් කිවිදෙමු තියෙන්නේ අපේ රූපවාහිනී ජාතික විසායක අදත් ආයතන දෙකකට පරපතක ජනිත සමාජතුල ගමන වගේ දැනෙනවා දැන් ඊයේ වෙනකොට වෙබ්සයිට් පහ परीक्षण करोड़ी एक करला अब तुम तुर तुर लगा देने तो आप संबंधी कथा करो नहीं नेगेटिव नहीं मामा क्या हो प्रश्न निका दंड अरे अरे प्रश्न अरे मैं प्रश्न देना अब आए दिन ब्रेक कर दी पुडा किता महामैतिवर्णय के मम की अन्नी इसोम रटे जनता आवट खंड बोन लक्ष असूवाकर पाऊ मे पिरीसट इसोम खंड बोड
ක්‍රමවේදයක් හදන්න ඉදිනදා කටයුතු කරගන්න වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදන්න. ඉතින් මිනිස්සු කණ්ඩ බොණ්ඩ එපා ඉස්සරෝම ඡන්ද කුල රත් කරන්න ඉතරින් තාච්චි වලට දාන්න ඉතරින්. ඉතින් මිනිස් ජනතාවට මාසයක් දෙකක් දෙන්න හම්බ කරගෙන කණ්ඩ බොණ්ඩ දැන් ඔබතුමාලා දන්නවනේ ඔබතුමාලට රැකියාවන්න તો කොච්චර අමාරු ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ ජනතාවට ඉස්සරෝම රැකියාවක් කරගෙන කණ්ඩ බොණ්ඩ ඉදිනදා ජීවිතය ගැට ගහ ගන්න අවස්ථාවක් දෙන්න. ඒ අවස්ථාව දීලා කොරෝනා අවදුර සම්බන්ධයෙන් යම් සැලසුමක් තියෙනවා නම් ඒ සැලසුම අනුව මේ මැතිවරණය අපිටත් මාසයක් එකම ආරක් දීලා මැතිවරණ කටයුතු කරන්න මැතිවරණය පාස් කරනවා. එච්චරයි අපි කියන්නේ. ඉතමත් අපි සරල දෙයක් කියන්නේ. ඉතින් ওই දේ සම්බන්ධයෙන් ලොකුවට අපිට විවාද කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය වාතාවරණයක් අපි අංග සම්පූර්ණ වාතාවරණයක් නෙමෙයි සාමාන්‍ය වාතාවරණයක් ඡන්ද බඩ කටයුතු කරන්න. ඒතරම ජනතාවට ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න කියන එකයි අපේ මතය. ඇසුම් තාල තාල අපිට හැබැයි අවශ්‍යයි දින 35ක 40ක ප්‍රමාණයක් අවශ්‍යයි අපිට නිදහසේ මැතිවර කටයුතු කරන්න. එහෙම නැතුව මේ අපිට මැතිවර කටයුතු කරන්න බෑ. මොකද මාධ්‍ය අපිට අයත් නැහැ. ඔය ඔක්කොම කියන මාධ්‍ය ආණ්ඩුවේ හොරණෑ බවට පත් වෙලා තියෙන ඉතාමත් අසීක්කිත විදියට. තමන්ගේ ව්‍යාපාර සඳහා සහ අනෙකුත් කාරණා සඳහා මාධ්‍ය පාවිච්චි කරනවා. ඉතින් මේක අර රුසියාවේ මම දකින්නේ ඉතාමත් නූගත් රටවල තියෙන රටවල බනාන රිපබ්ලික් වල තියෙන ආකාරයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම බෑ. මේවා මැදිහත් වෙන්න ඕනේ. ජනතාවගේ ලයිසන්ස් මේවා. ඒවා ජනතාවගේ පොදු ජනතාවගේ සම්පත්. ඉතින් මේක ඒකාධිපති විරුවක් බවට පත් කරන්න තියෙනවා. ඉතින් එහෙම ආණ්ඩුවේ මාධ්‍යත් එහෙම වැඩ කරලා පෞද්ගලික මාධ්‍ය 3-4 උත් එහෙම කරොත් එහෙම කොහොමද අපි ඡන්දයක් කරන්නේ? ඒතර අපිට ජනතාවට යන්න අපිට අවශ්‍ය අවස්ථාව දෙන්න ඕනේ. ඒක තමයි මැතිවරණ කොමිසමේ කාර්යභාරය. නිකන් ඡන්දයක් තියනවා කියලා හෙට ඡන්දය තියලා හරියන්නේ නැහැ. අපිට කියන්නේ සාධාරණ මැතිවරණයක් කිරීම සඳහා ජනතාවගේ බඩවල් පුරවලා තුරුම ජනතාවට රස්සාව කරගන්න අවස්ථාවක් ලැබලා දීලා ඒ කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. හරි බොහොම සුදුසු. ඉංග්‍රීසි මොනවද තියෙනවද ප්‍රශ්න? හරි බොහොම සුදුසු.